සසුගිය දවසක ජනාධිපති මාධ්‍යන්සේරි නිවැදනයක්ති උත්කරමින් කිව්වේ මේ අවුද්ධේ ජනාධීපතිවරණයක් දෙදස් විසි පහයේදි මහමතිවරනවයක් පවත්වනයි කියලයි. පුංචි චන්දයට වෙච්චදෙහින්දා මේ චන්දය ගැක් කාතරත් සැකයක් තිබුණ. සැකේතමයි ජනාධිපතිවරයා මේ චන්දලට මොනවිදිහකින් හරි බාධ කරයි කියන එක. ඒතිතිං එහිම දේවල් එයට දිගින් දිගටම කරගින් නබෑ. අන්තර්ජාතිකොත් දැන් ලංකාවේ චන්දකල්ධානෙක්ක ගැන කතා කරන්න පටන් අර. යරප සංගමත් මේ ැන සාකච්ඡා කල තිබුණ. මේ අතර විධයක ජනාධීපතිකම අහෝසි කරනවා කියලා කතා බහකුත් මතුවේ ලාතියෙනවා. විධහයක ජනාධිපති ක්‍රමේ අහෝසි කරන කට නම් හැම කෙනෙක්ුමගේ එකඟයි. විශේෂම විපක්ෂය කැමති. එහින්දා මේ ව්‍යස්ථා සංසෝ දෙනට තුනෙන් දෙකේ බහුතරේ ගන්න පුළුවන්ගේ කියලා ජනාධීපතිවරය හිතන වන්න ගුළා. පිවිිතුරු හෙලවරුමේ නායක උදේ ගම්මම් පිල විධහයක ජනාධිපති දූරේ අහෝසි කිරීම ගැන මෙ මේ වගේ අදහසක්රලා තිබුණ. විධයක ජනාධපතිදූරේ අහෝසි කරන ව්‍යවස්ථා සංසෝධනයට ජනමත විචාරයකුත් ඕන කියලා හැමෝම දන්නවා ජනමති විචාරණයෙන් පස්සේ ඒක දෝෂ තියනව කියලා කහුර රුසාවිියොත් ඒ අඩුව ඉක්ම තිවරෙනක් නෙමයි එහෙමෝ නොවතුන් දෙදහස් විසි පහේ මහමැතිවරෙනකම්ම වික්්‍රම සිංහට ජනාධීපතිදූරය ඉන්න ගැටයක් ගහ ගන්න පුුවක් අන්න එහෙමයි ගම්මන් පිල ඒ තත්ේ ගැන කියලා තිබුණ. වියවස්ථා සංසෝදධන සම්බන්ධ නඩුවක් මාස හයක් වගේ කාලෙක් තුළ තිවර වෙන්නෙන අනිවාර්ය නෑ කියලයි ගම්මම් පිල්නම් කියන්නේ. ඒවගේ නඩුව කල්ගියයොත් තවත්කාලයක් ජනාධීපතට දරේ ඉන්න වෙනවා පාලිමේන්තුවේ තුනෙන් දෙදක්සා ජනවත විචාරණයගේ සම්මතව වන වි්‍යායකය අහෝසි කරන්නත් අසං කරන්න ඕන නාධිපති. ඒහින්දා ඒ සියලු කටයු තිවරණකං ජනාධීපතට තනතුර ඉන්න සිද්ධේන. සමඟ ජනපලවේගේ එක් කෙනෙක් ආඩුවටආාව. එයා තමයි අසංග පෙරේර ගාමිනි ජය්‍රම පරේරගේ පුතා ජෛක්‍රම ලොකු චරිතයක් වුණට පුතා ලොකු චරිතයක් නෙේ කවෞරුහරි ආවාම උඩදාල ගන්න ඕනින්දා උඩදාල ගත්තා. අසනපේලාපුූ ජයවික්‍රම්පෙරර බලන්න ජනාධිපතිතුමා ගේ වෙලාව තමයි මෙන මේ කතාබාහඇත වෙලා තිෙන්නේ. ආණඩුවට එනවා එනවායි කියලා කිව්වට සජබ වෙන කවරුවත් නන් තව ආණ්ඩුවටා වෙන. එන ඉන්නවා. රාජිස්සේන අරත්නොත් එක්කනේ. සරත්ෆොන්සේකා සජිත්ත එක්ක ගෝරියයක්දාගෙනටියට තහම ආණඩුවෙනෙන කියලන කිවෙන ඇතන මේ වෙලා විපක්ෂය ආණඩුවෙනෙනේ වායයක්ත්තියෙනනවද. ආ්ඩුඩ වාසියත්තියෙනන ොතමයි අපිහන්න විපක්ෂයට. එඒ ඉතන්න හරි යමාරවිනේද. හැබැයි රනිල් පොහොට්ටු ඇතුළ තමංගෙනම් බලෑනයක් කදාගත්තා ප්‍රසන්න රතුන්ගත් කියලා තිෙනවා පොහොට්ටුව මොනවගේ තීරණයක් ගත්තත් මම ඉදිරයේදි රනිල් වික්‍රමසිංහට වැඩ කරනවා කියලා. පොහොට්ටු ඇතුළේ තරුණු සෙට් එකක් දැන් රාජ පක්සලලාවත ඇල්ල නිල් එක්කඉහිදා අනාගතයේද රනිල් සරණයන් ලොක්්ණ්ඩායමක් සූතනම්වෙලා ඉන්න. ංචන්න ෙයාන් අනූප දිලුම් වගේ තරුණ කණ්ඩායමක් රනිල්ල එක ඉන්න. නිමල්ලන් සාධපු සන්ධානයන් රනිල් වෙනුවන් ලොක වැඩකොටසක් කරන්න සූදානම් වෙලා ඉන්න බවක් පේනවා. අනුරයාපා සුසිල් ප්‍රේම ජයන්ත වගේ පරිණත දේශපාලාක්ඥයොත් එතන ඉන්න. ප්‍රවීණය වුණට ඒයට ැන් ලෙක ජනබලයක් නෑ. අනුර සසිල් දෙන්නම උගත්කමක්තියන දේශපලාලක්නෝ. රජපක්සලට වැඩිය මෙයාලා හොඳයි කියන පුලන් ඒ සබන්ධයෙන් විතරයි. පොහොට්ටුවේ වැඩිපුරුමටේ ගණන් කාරයෝ. රාජපක්සලට හරිෙනමය. එහෙම අයි තවම රනිල්ට එකතු නේ නෑ. ඇත්තටම එයාලා රනිල් එක එකතු වෙන්නේ රාජපක්සලගේ ඕකයක හම්ම නොත් විතරයි. රනිල්ට එජාපේ බලයනයක් නැති වුණට පොහුට්ටුවේ බලයනියක් ඉන්නවා. අන්න ඒහා ඒතියාගෙන තමයි රනිල් ජනාධීපතිවරණයටෙන් හතන්නේ තියෙන තත්වේ උපක්ක්‍රම පාචි කරලා තමන්ට වාසියන ඉදිල හදාගන්න රනිල් හොඳරම දන්නවා. විරුද්ධ පක්ෂවලින් අනුදිසානායකට විහිලු කළේ ෆේස්බුක් ජනාධිපති කියලා දැන්නම් පේන්නේ. ක් එක විතරන් නෙමේ. ඇත්තෙනමත් අනුවට ජනාධීපති වෙන්න පුළුවන් කියලයි. අනුර ඉන්දයාවිගියක ලොකු කතාභාක් ඇතිවුණ සිදධියක් වුණා යුරෝප සංග මේ ශ්‍රී ලංකා තානා ප්‍රතිනියත් පසුගේ සතතියේ අනුරහම්බෙන්ඩ පැළවත්තේ ජවිීපය ප්‍රධාන කාරරියාලටාව. ලංකාවේ ආර්ථික අර්පුදය ගන එතනදි කතා කළා. මානෝහිවිකම් ප්‍රජාතන්ත්‍රවාදේ ඒ ගැනත් කතා කලා. විශේෂයම ඔල්ලයින් පනත ගැන කතා කළ. අන්තර්ජාතික සමතා වැඩිදි වුණු කර ගැනීම ජාතික ජනපලවේගේට මහොතේදති වැදගත් ඒ වගේම වාසිසාහගත තත්ත්වය. ඊළඟ ආණ්ඩුව ජාතික ජනබලවේගේ කියන සංඥාව මේකෙ තියෙනවා. චන්දපදනම තවත් ශක්තිමත් කරගන්න පුළුවන් වාසියක් ජනබලවේගේට ඇතන ලැබෙනවා. දැන් ජාතික ජනබලවේගේ අදහස් ප්‍රතිපත්ති විසඳුම් ජනතවාතරය කතවාට ලක්වෙනවා. ජාතික ජනබලවේගේ රටේ ප්‍රමුකා අර්බුද්ධ බොහම මේකට විසඳුම් ඉදිරිපත් කරලති නවා තමයි. ඒත් රටේ දැවනෙන ප්‍රශ්වට ෆෝකස් වෙච්ච. ඉක්මන් විසුදුම් මාලාාවකුත් ඕන වෙන. උදහරණයක් විදිට ජාතික ප්‍රශ්නයගත්තොත් සමාජවාදී සමාජයක් ඇතුළ තියෙන විසුඳම විසක් සමාජවාදයක් නැතුව විුදුම් මොකක්ද කියලා ජාතික ජනබලවේගේ තාම පහදලන. ඇතරම ජාතික ජනබලවේගේට හදන්න වෙන්නේ සමාජවාද සමාජයක් නෙවෙයි. ලිබරල් සමාජයක්. ලිබරල් පාලන රටාවක්. ජාතින්තර ඇත්ත එක්ක ජාතික ජනබලවේගේගනදිනු කරට සූදානම් වඩිවිදිෙන් පේන්නේ වඩාත් ලිබලල් ෝකයකට ටිකෙන්ටික ලංගෙනවයි කියෙන එක. ඒ පක්ෂක් හැටියට ගත්ත බුද්ධිමත් ස්ථාවරය. සෞඛ්‍ය ෘතිය සමිතිය හැත්ත දෙගක් එකතු වෙලා පටන් ත් ෘත්තිය ක්‍රියාමාර්ගගේ පෙපරවාරිී දහතර වද හාස තාවකාලිකෝන් අතර කලා. ඒ සෞඛ්‍ය ලේකම්බරයා විසින් සාකච්ඡාවත් දෙන්න පොරොන්දුනාාට පස්සේ. පෙපරවාරි දහතුන දහතර යන මේ දවස්තයක ද මේ වැඩවර්චනෙහින්දා රෝගින් විශාල වශයෙන් පී දාවට ලක් වුණා. වෛතිවරුන් වැටුපු රුපයල් තිස්ථාගින් වැඩකරුපය තමයි ඒේ වර්චනයට හේතුවන සෞඛ සේවකයෝ කියන්නේ ඒයාලට තුපැල් තිස්තාා දෙන්න කියලා. ආරංචයටයට සෞඛ්‍ය සේවකයන්ට රුපියල් විසිදධකින් පඩි වැඩි කරන්න යනො. මේක නිල නෝන ආරංචයක් බවත් කියන්නඕ. මේ අතරේ තවත් සිද්ධිය වුණා. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගම හෙදසේවට බලපා තින ගැටලුවලට විසදුම්මඉල්ලලා ජනාධීපතිවේර ඇක්ක සාකච්චාවක් කළ. සාකච්ඡායෙන් පස්සේ ඒ සංගමය සභාපති මුරදත්ත එට්ටු ආනන්ද හාමුදුුවුණන් කියතිෙබුණේ. හැම ප්‍රශ්නයකටම ඉක්මනින්ම උත්තර දෙෙනවා කියලා ජනාතිපතික වව කියලයි. ඒ අනුව ඒ සටන එතෙනකිවරනවා. සෞඛ්‍යය ෘතිී සමිතිනම් කියන්නේඒහිවයිතින් වෙන වංගු කියලා. නිදහස ජනසා සභාව විනාක දලස් අල්හපෙරුම පසුගේ දාාහතරෙන්දා මාධ්‍ය සාකච්චක් පැවුත්තුවා. එතුමා කිවේ මැතිවරණ ැෙන සාකචඡාව කරලියට ආවත් පලාාපාල මැතිවරණය ගැන කවරුවත් කතා කරන්නේ නැහැ කියලායි කෝටි ගණනක ඇප මුදුලුත් ඒවිලින් තැන්පත් කර ඇති බවත් මතිවරය මතක් කලා සල්ලි නැහැ කියලා මැතිවරන කල්දාන්න බැ ල්ලිය ලතලතින්නේ පාර්ලිමිේතවට. දලස් එහමත් අවධානය කලා. චන්දය තියන්න කියලා ශ්‍රේස්තාාධිකරය මුදල්ලමතිට නෝගකරත් චන්දය තිබබෙන. ඒක මුළු ලෝකයම අවධහන්ට ලක් වෙච් ප්‍රශ්ණයන්. ඒවගේම ප්‍රජාතන්ත්‍රවාදයට පස්ථාත්බාගේ හරුවන්නට ආණඩු ටිටන්න ඕනිනෑ කියලත් දලස් කිව්වා. ඒතරක් නෙවෙේ දු්පත්කම හින්දා පාසල්න වෙන දරුවන්ගේ සංක්‍යාාව දවසින්දාවස් වැඩවෙන වත් සුද්‍රමුලිය ප්‍රශ්න හින්දා ගම්බල කාන්තාවන් කේදනය තත්වකට පත්ත ලඉන්න කියලා තවත් නෝෂුන්දුු ප්‍රශ්න ගන්නාකුත් දළ මේ මාධ්‍යසාකච්ඡාවේද අවධහනයට ලක් කලා. හිටපු ජනාධීපතිනේ චන්ඩිකා කුමාරතුන්ග මේ මැතෙකදී ප්‍රකාශයක් කරලා තිබුණා ඒ ජනාධිපතිවරණයේදී තමන් අපේක්ෂකයන්ට සහය දක්කනවායි කියලා පළවන වාර්තා වැරදිී කියලා. ුදු පේක්ෂකුටත් සහ පල්ල නොකරන බව ය අවධරණය කලා ඇයනම් කියන්නේ මේක ව්‍යාජ ප්‍රවෘතියක් කියලා එළම්බෙන මහමැතිවරණයෙන් පස්සේ ජාතික ජනපලවේගේ නායක අන්ුරෝදිසානායක විපක්ෂ නායකය වෙනයි කියලායි පාරිමේතුමන්ත්‍ර පල්ලි දිගම්බරම්නම් කියන්නේ මේවනිකං බයිට වගේ කියන කතාද කියලත් වෙලා වගේ හිතෙනවා දිගම්බරම් කියන විදිහයට නම් සජි ප්‍රවදාස ජනාධිපතිවරයෙන් තිනෙනවාම තමයි ඉට පස්සේ ඊට පස මහමැතිවරනය තිනෙනවා ඊට පසිති අනුට සමයි විපක්ෂනායක. බැරිවෙලා හරි මේ අනිපත්ත වුණොත් ගම්බරම් මොකද කරන්න මම එෙක්න්ඩ ෆිි.